ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ විධායක සභා රැස්වීමක් අද පෙරවරුවේ පිටකෝට්ටේ දීපැවැත්තුණා. එහිදී පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම දුහරෙන් ඉල්ලා සිටී තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කර ගැනීමටයි එම රැස්වීමේදී කටයුතු කෙරුණේ. පක්ෂයේ සභාපතිතුමා හැටියට විජේදාස රාජපක්ෂ මහත්මයා සුසේ කියලා මම යෝජනා කළා. මේ යෝජනාව ස්ථිර කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඔබටත් දින වේවා වැඩ වේවා සැලසේ. එමෙන්ම වැඩබලන මහලේකම්වරයා ලෙස නීතිඥ කීර්ති උඩවත්ත මහතා පත් කරගෙන තිබෙනවා. පාක්ෂිකයින්ට සංවිධායකවරුන්ට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න සිටින සියලුම අපේක්ෂකවරුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා මම තීරණය කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් අද ඉල්ලා අස්වෙන්නට. මම පක්ෂයේ කටයුතු වලින් ඉවත් වෙන්නේ නැහැ. මට කළ හැකි සෑම කාර්යයක්ම මම රටේ ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙනුත් පක්ෂයේ ඉදිරි මැතිවරණ වලින් ජයග්‍රහණය කිරීම සඳහා ඉහළම කැපවීමෙන් ඉටු කරන බව මම ප්‍රකාශ කරන්නට ඕන. ඒ වගේම අපි වැඩ බලන ලේකම්වරයෙක් පත් කරගත්ත පක්ෂයේ උපලේකම් වශයෙන් කටයුතු කළ අපේ නීතිඥ කීති උඩවත්ත කැස්බෑව සංවිධායකතුමා. දැන් ඔබතුමාගේ සභාපතිකම ඉවත් අයින් කරගෙනත් ඔබතුමා කොච්චර ඔහොම සතුටින් ඉන්නේ කොහොමද? ඔබතුමාලත් ඉගෙන ගන්න එහෙම සතුටින් ඉන්න. සාමාන්‍ය තනතුරක් නැතුනම දුකයිනේ. දැන් ඔබතුමා හිනා වෙනවා අපි දකිනවා. මොකද්ද මේකේ රහස? නෑ මට දුක් වෙන්න කිසිම කාරණයක් නෑ. මට ලොකු සතුටක් තියෙන්නේ අද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය වෙලා ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපිට විශ්වාසයි ඉදිරියේ පවත්වීමට නියමිත සෑම මැතිවරණයකින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වෙලා එන දේශපාලන බලවේගයකට මේ රටේ දේශපාලන බලය ලබා ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි කැප වෙලා කටයුතු කරනවා. අනිත් පාර්ශවය කියන්න පුළුවන් ඔබතුමාලා අද මේ කියන්නේ කැඳවීම නීති විරෝධී කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව නැහැ. එක පාර්ශවයයි. ඒ පාර්ශවයේ සියලු දෙනාද මෙතෙන්ට ආවා. ඔබතුමාලා පත් වෙන්න ඕන සම්මේලනයක් තියලා නෙමෙයිද සභාපතිවරයා පත් කරන්නේ? නෑ නෑ විධායක සභාව. අපේ ව්‍යවස්ථාවට අනුකූලවයි අද තිබුවේ. ඔබතුමාට වාරණයක් තියෙද්දි ඔබතුමා කොහොමද සභාපති වෙන්නේ? දැන් එහෙම දාලා තිබ්බනේ. වාරණේ තියෙන්නේ වැඩවලන සභාපති තනතුර දරන්න එපයි කියලා. ඒක නිසාද ස්ථිර සභාපති තනතුර ලැබුණා. ආණ්ඩුවට හරි එක්සත් ජාතික පක්ෂයට හරි මේක ගාව ගන්නේ නැතුව ඉදිරියට යන්නේ කියන ඉල්ලීම තමයි සියලු දෙනා කරේ. අනුව මම හිතනවා අද සුවිශේෂී දිනයක්, ඓතිහාසික දිනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. දැන් ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්න කෙනෙක්නේ සභාපති ධුරයට පත් කරගත්තේ. එතකොට මේක තර්ක වෙන්නේ කොහොමද? අපි සතුටු වෙනවා එතුමා ආණ්ඩුවේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණීම සම්බන්ධයෙන්. අනේ කැමැතිවරු වගේ මේක එක්සත් ජාතික පක්ෂයට ගැට නොගැසීම පිළිබඳව අපේ ලේකම්තුමාගේ වාරණී ඉවත් වෙච්ච වහම එතුමට මේ අවස්ථාව අපි නැවත පිරිනමන්නයි සියලුම අපේ මිත්‍රයන්ට ආරාධනා කරනවා නැවත පක්ෂයත් එක්ක එකතු වෙන්න කියලා. එහෙම එකතු වුණාම අපිට පුළුවන් මේ ගමන සහෝදරත්වයෙන් යන්න. හැබැයි ආණ්ඩුවට එරෙහිව තමයි අපි විපක්ෂයේ භූමිකාව තමයි ඉදිරියේදී කරන්න බලන්නේ. එතුමා ඕන වෙලාවක සූදානම්. තමන්ගේ ඇමතිකම දාලා අපිත් එක්ක එකතු වෙන්න. මේ අතර මෙම විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා ජ්‍යෙෂ්ඨ උපසභාපති සරත් ඒකනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමක් යැයි හුවා දක්වා ඊනියා රැස්වීමක් කැඳවීමේ දැන්වීමක් ඊයේ දිනේ වට්ස්ඇප් පණිවුඩයක් මගින් තමාට ලැබුණු බවයි. එහෙත් කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක සභා රැස්වීමක් කැඳවීමට නීත්‍යානුකූල බලයක් හෝ අයිතියක් හෝ නොමැති බව දුමින්ද දිසානායක මහතා එහි අවධාරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ විධායක සභා රැස්වීම යැයි හුවා දක්වා කැඳවා ඇති ඊනියා රැස්වීම නීති විරෝධී සහ අනීතික බව සඳහන් කරන ඒ මහතා පක්ෂයේ ව්‍යවස්ථාවට මෙන්ම පිළිගත් ක්‍රමවේදයන්ටද පටහැනි බව පෙන්වා දෙනවා. මෙවැනි ඊනියා රැස්වීම් වලදී ගන්නා තීරණ නීතිය ඉදිරියේ කිසිදු වළංගුතාවක් නොමැති බවද වැඩිදුරටත් එහි සඳහන්. කෙසේ වෙතත් මෙම පසුබිම හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණා. මේ අතර දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාටම දැනුම් දෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වල වෙනසක් අද දිනේදී නීත්‍යානුකූල මට්ටමින් කිසිදු අයුරකින් සිද්ධ වුණේ නැහැ. වාරණයට ලක්වෙච්ච පිරිසක් විසින් තමයි අද දිනේ අනීතිකව තවත් රැස්වීමක් කැඳවලා ඒ වාරණ ලක්වෙච්ච පුද්ගලයන්වම නැවත වතාවක් යම් යම් තනතුරු වලට පත් කරගත්තයි කියන ප්‍රචාරයක් තමයි එහෙම අපිට ලැබුණේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් පිළිබඳව ඔබටත් රටටත් අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒකින්ද මෙවැනි ප්‍රකාශනයන් පිළිබඳව මොනම ආකාරයකටවත් අපි පිළිගැනීමක් කරන්නේ අද නීත්‍යානුකූල නොවන රැස්වීමක් කියන එක පිළිබඳව අපි ලිඛිතවත් දැනුම් දීම් කරලා තිබෙන්නේ ඉතිහාසයේ කිසිම යුගයක අධිකරණ අමාත්‍යවරයෙකුගෙන් නොසිදුණු දෙයක්. අපි පුරවැසියන් විදිහට මේ පිළිබඳව කරුණු කාරණා දන්නව වුණා විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයා විදිහට මේ කරුණු දැන නොගැනීම මං හිතන්නේ ඉතාමත් විහිළු සහගත අධිකරණය හැල්ල කිරීමක් රටේ නීතිය හැල්ල කිරීමක් විදිහටයි අපි පෞද්ගලිකව. ඒ නිසා අපි තාමත් දැඩි පිළිකුල් විදිහට මෙවැනි ප්‍රවෘත්ති මැවීමේ කටයුතු අපි දැඩි ලෙස හෙලා දකිනවා.